සුබදසක් යාළුවනේ, මං අද වීඩියෝෙන් කතා කරන්නේ මීට කලින් පාඩමේ කරපු ප්‍රශ්න ගැන. මීට කලින් පාඩම වල බැලුවේ නැත්තම් බලන්න, මං පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්න. ඇල්කේන තියරි තමයි මං මීට කලින් පාඩමේ කරේ. අපි මුලින්ම පරිවර්තන ටිකක් කරමු. මුලින්ම මේ බෙන්සීන් වලට CH2 CH3 එකක් සම්බන්ධ වෙලා තියයි. ඊට පස්සේ අන්තිමට මෙහෙම කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙයි. එතකොට CH3 කෑල්ලක් තමයි අලුතෙන් සෙට් වෙලා තියෙන්නේ. අපි මේකට ක්ලෝරිනීකරණය කරනවා. දැන් මේකෙන් මේකට යන්න අපි ග්‍රීන් ආඩ් දානවා. මෙන්න මේ වගේ ග්‍රීන් ආඩ් ප්‍රතිකාරකයක් දානවා. එතකොට මේ ප්‍රතිපලයට අපිට යන්න පුළුවන්. ඊට පස්සේ මේ උදාහරණේ CH3 කැලලකුයි CL එකකුයි සම්බන්ධලා තියෙන්නේ. මෙන්න D තියෙන්නේ, ඒ කියන්නේ ග්‍රීන් ආඩ් හරහා ගිහිල්ලා තියෙන්නේ. මීට කලින් පියවරේ මේ D තියෙන තැන් වල ග්‍රීන් ආන්න තියෙන. එතකොට අපි A පියවර ලියලා ඉමු. මෙන්න D2O දාන්නේ, H2O දානවා වගේ. ඒක වේගවත් කරන D+ දානවා. මේ පියවර අපි ලියමු. මෙන්න ඇලුනේ CL එකක් තියෙයි. ඒකට මැග්නීසියම් සෙට් වෙලා මේ ග්‍රීන් ආඩ් හම්බ වෙලා තියෙන පහල. ඊට පස්සේ මේ යට එකෙත් CL එකක් සෙට් වෙලා තියෙයි. ඒ ක්ලෝරිනීකරණය හරහා. අපි ඒක මුලින්ම කරලා ඉමු. ඊටස මේ පියවර මැග්නීසියම් මීතර ග්‍රීන් අට් හදාගත්තා. ඊට පස්සේ ග්‍රීන් අට් හදාගත්තාම යාළුවනේ මේ පියවරට ගිය හැකි. දැන් යාළුවනේ මේකට අපි බලමු. මෙන්න D පරමාණු සම්බන්ධලා තියෙන එකම කාබන් එකකට. එතකොට ඔයාලා එකම කාබන් එකකට D පරමාණු දෙයක් සම්බන්ධ වෙද්දී ඔයාලට මතක ඇති සිං සංග්‍රහයත් එක්ක HCl දාපුවාම අර කාබොනිල් සංයෝගවල CO එක CH2 වෙනවා. ඒ වගේ සිං සංරසයත් එක්ක DCl දැම්මොත් D දෙකක් ප්ලග් වෙනවා. එහෙම තමයි මේ D දෙක සෙට් කරලා තියෙන්නේ මේක ග්‍රීන් ආඩ් වලින්. එතකොටයි මුලින්ම මෙන්න මේ CO එක අහක් කරගන්නවා අර CH2 වගේම CD2 වලින්. HCl උනට DCl දැම්මා. එතකොට මේ වගේ ප්‍රතිඵලයක් හම්බෙන්නේ. මේකට මැග්නීසියම් මීතර දාපුවම මෙතනින් ග්‍රීන් ආඩ් හදනවා. ඊට පස්සේ ආපහු එකට D2O D+ දාපුවම මේ ප්‍රතිඵලයට අපිට යන්න පුළුවන්. දැන් යාළුවනේ අපි මේ ගැටළු බලමු. මෙන්න D එකක් තියෙයි. ඊට කලින් ග්‍රීන් ආඩ් තියෙන්නේ. මේ වගේ ග්‍රීන් ආඩ් එක කලින් ප්‍රශ්න කරපු ඉඳ අපිට ස්පීඩ් කරමු. මෙන්න මැග්නීසියම් මීතර මෙන්න ක්ලෝරිනීකරණය යන්නේ. දැන් යාළුවනේ මේ ගැටළු බලමු. මෙන්න කාබන් සංඛ්‍යාව වැඩි වෙලා, එතකොට අපි මෙන්න මැග්නීසියම් දාලා ග්‍රීන් ආඩ් එකක් හදලා ඇල්කයිල් හේලයිඩ් එකක් ගහපුවාම මේක හම්බ වෙනවා.
මුලින් අපි ග්‍රීන් ආඩ් එක හදාගමු. හරි, මේක යාළුවනේ ග්‍රීන් ආට් හදලා ගිහිලා තියෙන්නේ. එතකොට අපි කලින් බියර් ලියාගමු. සමහරවා මුලින් ලැන්න පුළුවන් පරිවර්තන දී, සමහරවා අගෙන් ලැන්න ඕනේ. ඒ පරිවර්තනයේ ස්වභාවය අනුව ඔයාලට ප්‍රශ්න කරද්දි කරා තමයි පුරුදු වෙන්නේ. මන් දැන් මේ කරන ප්‍රශ්න ආපහු ඔයාලා කඩදාසි වල ලියාගෙන කරන්න. එතකොට ඔයාලට ප්‍රතික්‍රියා මතක් වෙනවා, භාවිතා කරද්දි පුරුදු වෙනවා තව. දැන් අය මේ පීවර ටික ලියා ගත්තා. දැන් මේ CH2 කෑල්ල එකට CL එකක් ප්ලග් වෙලා තියෙන්නේ. එතකොට මේක CH3 කරලා ඒක CL එකක් කරා නම් අපිට ලේසි. මෙන්න හැලජනීකරණය කළා. මෙන්න CH3 එකක් තිබිලා, දැන් යාළුවනේ මෙන්න මෙතනට අපිට යන්න පුළුවන් ක්ලෙමෙන්සන් ඔක්සිහාරකේ පාවිච්චි කරලා. මේ පරිවර්තන යාළුවනේ CH2 CH3 කියන කෑල්ල තමයි වැඩිපුර සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේකත් ග්‍රීන් ආඩ් හරහා වෙලා තියෙන්නේ. අපි මුලින්ම මේ පළවෙනි සංයෝගයෙන් ග්‍රීන් ආඩ් හදා ගන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ අපේ අන්තිම ප්‍රොඩක්ට් එකට යන්න ඕනේ. මුලින්ම අපි මේකෙන් ඇල්කේනයක් හදාගමු. ක්ලෝරිනීකරණය. මේකෙන් ග්‍රීන් ආට් හදාගමු. අකුරු වල මොනවාලි අපහසුතාවයක් තියෙනම් කියන්න මට. මීට පැහැදිලිව ඊළඟකෙදි ලියන්න උත්සාහ කරන්න. මේකට ඇලුකවිල් හේ අයිඩියා. දැන් යාළුවනේ අපිට යාන්ත්‍රණය ලියන්න තියෙන්නේ. දැන් ඔයාලට අපි ඉගැන්නුවේ CH4 වල ක්ලෝරිනීකරණය. එහෙම කියලා දැන් ප්‍රශ්නේ දීලා තියෙන්නේ ටොලුවීන් වල ක්ලෝරිනීකරණය. මේ සංයෝගය කියන්නේ ටොලුවීන් කියලා. එහෙම වට යාළුවනේ අර කලින් අපි ඉගෙන ගත්ත දැනුමෙන් තමයි මේක කරන්න ඕනේ. ඒ වගේ ප්‍රශ්න ඕනතරම් විභාග දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට පාඩමේදී උගන්වන්නේ එක ක්‍රමයක්. එහෙම වට මේ විභාගෙදී ඒක වෙන විදිහකට අහන්න පුළුවන්. එහෙම වට තියරි එකමයි ඔයාලා හිතලා කරන්න ඕනේ. මේකෙදිත් මුලින්ම ක්ලෝරීන් සමවිච්ඡේදනය වෙනවා. ඊට පස්සේ මුක්ත ඛණ්ඩ හැදෙනවා. මේක දාම ආරම්භක පියවර. අපි මේක විහිදුවලා ලියාගමු. CH3 කෑල්ල. CH බන්ධනයට පහර දෙනවා. දැන් අර මීට කලින් අපි CH4 වල ලිව්වා වගේම තමයි එක දිගට වැලක් වගේ යනවා. ඒ පියවර වගේමයි.
එකට පහර දෙනවා. මං යාළුවනේ හිතනවා ඔයාලා මීට කලින් මං ප්‍රශ්න ටික දාපු හින්දා ඒව කරලා සූදානම් වෙලා එහෙම ඇති කියලා. මං දැන් මේ කරද්දි හොඳට ඔයාලට තේරෙනවා ඇති එහෙම කරලා තියෙනවා නම්. නොකරුප් කෙනෙක්ට සාපේක්ෂව මං ඒක හින්දම තමා කලින්ම ප්‍රශ්න ටික දාලා තිබ්බේ මගේ FB පේජ් එකේ ට්වීට එකේ. දැන් ඉතින් අපිට දිගටම ලියාගෙන යන්න තියෙන්නේ. අපි ක්‍රමේ දන්නවා. අපි තියරි වෙල්දි මේක ගොඩක් හොඳට කියලා දුන්නා. මේ ඔක්කොම දාම ප්‍රචාරක ව්‍යවර. මේ ඔක්කොම දාම ප්‍රචාරක පියවර. දැන් මම ලියන්නේ දාම අවසාන පියවර.